මාද රැදී සිටින්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වෙලාවේ පාස්කුරිදා තස්ත ප්‍රහාරයට යුක්ති ඉල්ලා ප්‍රියතුමන්ලා රාශියක් රැඳී සිටිනා මෙම ස්ථානයේ අද දින සිරිල් ගාමිණී ප්‍රනාන්දු ප්‍රියතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙවන දිනටත් කැඳවා තිබෙනවා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවන්නේ පිරිසිදු ගාමිණී ප්‍රියතුමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නමුත් ප්‍රියතුමා මේ සියලු ප්‍රකාශ සිදු කරේ මේ වෙන විට ප්‍රසිද්ධ මාධ්‍ය හා වෙබ් අඩවි වල ගිය තොරතුරු ඇසුරෙන් තමයි වාර්තා කිරීම ඒ කරුණ දැක්වීම සිදු කරේ නමුත් මේ පාස්කුරිදා තත්ත්ව ප්‍රහාරී යුක්තිය ලබා දෙනවා පසකලා මේ ආණ්ඩුව මේ වෙලාවේ සිදු කරමින් යන්නේ ඒ යුක්තිය හොයන අයව ඉල්ලන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනලා ප්‍රශ්න කරන එක හරියට නිකන් මේ මාධ්‍යවල වාර්තා කරන දේවල් කතා කරන මිනිස්සු තමයි අන්තිමේදී දැන් වරදකරුවව කරන්න හදන්නේ ඒ සම්බන්ධයෙන් තමයි දැන් විමර්ශන යන්නේ ඒ අය කරන ප්‍රකාශ සම්බන්ධ එතකොට අපි දන්නවා සුරේෂ් සලේ සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මාර්තු මාසේ 16 වෙනිදා මේ අවුරුද්දේ මාර්තු මාසේ 16 වෙනිදා පැහැදිලිව චෝදනා රසක් එල්ල කළා තිබුණා සවිස්තරාත්මකව ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවෙච්ච සුරේෂ් සලේ වගේම හින්දු පුවත්පතේ හින්දු ද හින්දු කියලා වෙබ් අඩවි ගිහිල්ලා තිබිච්ච ඒ තොරතුරු ඇතුලෙන් සීල්ගාමිණි ප්‍රියතුමා යම් ආකාරයකට ඒ ආ සමාන ප්‍රකාශයක් කරාම ත්‍රිගාමිනී ප්‍රනාන්දු ප්‍රියතුමාව ගෙනල්ලා දැන් දවස් 3ක් තිස්සේ අද 3 වෙනි දවසට ප්‍රශ්න කිරීමට නියමයි. ඉතිහාසයේ අපි දන්නවා දේශපාලන කාරණාවලදී මම හිතන්නේ මේ රෝහිත රාජපක්ෂවත් මේ නියමල් රාජපක්ෂවත් මේ විදිහට දවස් ගණන් ප්‍රශ්න කරලා තියෙනවායි කියලා. ඇත්තටම දැන් පාස්කු ප්‍රහාරේ බෝම්බ ගහලා තියෙන්නේ ත්‍රිගාමිනී ප්‍රියතුමාට. මොකද්ද මේකේ තේරුම? මේ ඉන්නේ මේ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඡායාරූප රැගත් තමයි පියතුමන්ලා ඇවිල්ලා ඉන්නේ මේ ස්ථානයට මොකද යුක්තිය සෙවීම යනු මේකට යුක්තිය සෙවීම යනු මේක වෙනුවෙන් මේ පියතුමන්ලා මේ සිරිල් ගාමිණී පියතුමා මෙරටේ කතෝලික ජනතාව වගේම ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම මේ ප්‍රහාරයේ වින්දි තින් මේකට යුක්තිය ඉල්ලන්නේ වින්දෙලා දුක් විඳලා මම ආණ්ඩුව බලයට ආවේ යුක්තිය ඉටු කරනවා කියලා මොකද ගෝඩාවේ රාජපක්ෂේ කටේ පිට්ටුද දැන් බයද ප්‍රශ්න කිරීම තර්ජනයක්ද සලේට මාර්තු මාසේ 16 වෙනිදා ගිය ලිපිය ගැන නීතිය ක්‍රියාත්මක කරාද? ඒතර ඒ ලිපිය කරුණු කතා කරාම දිර්ගාමිනි පියතුමාද වැරදි. තමන් සම්බන්ධයෙන් විමර්ශනය රජයේ නිලධාරියෙකුට අදාළව ප්‍රකාශයක් සිදු වුණාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම නිලධාරියට විරුද්ධව ඉස්සලාම නේද වෙන්න ඕන. නිලධාරිය හරියට වැරද්දද කියලා. ඕ යුක්තිය. ඉරන්නා නමයා මාරට සිරිගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙම ස්ථානයට පැමිණීමට නියමිතයි. භාෂණේ නිදහස තහවුරු කරන බවට දමින්ද මනෝජ් රාජපක්ෂ මිනිසුන්ට පොරොන්දු වුණා තාත්තා තහවුරු කරනවා කියලා. තාත්තගේ ආණ්ඩුව යටතට තමයි දිගී මේ විදිහට මර්ධනය සිදු වෙන්නේ. දමින්ද මනෝජ් රාජපක්ෂ කෝ ගෝඨාභය රාජපක්ෂ පුතා කෝ පේනවා මාධ්‍යට බලපෑම් කරනවා මෙතන ඉන්න එපා අතන ඉන්න එපා පොලිසිය වගකීම දැන් වෙලා තියෙන මාධ්‍යට බලපෑම් කරන එක කවුද මේ පොලිසිය ඇයි මෙච්චර බය පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලන්න ගිහිල්ලා යුක්ති ඉල්ලන මිනිස්සුන්ට සිදු වෙලා තියෙන ඉරණම තමයි මේ මීට කලින් නොවැම්බර් 17 වෙනිදා මාව ගෙනල්ලා ප්‍රශ්න කරා පාස්කු ප්‍රහාරේ ගෝඨාභය දිනවීමේ ඩීල් එකක්ද කියලා හොය කියලා ඊට පස්සේ ෂහාන් මාලක් ගමගේ මතයක් ප්‍රකාශ කරා කියලා දැන් ඊට පාර ශ්‍රීල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද මේ දින එදාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේකද භාෂණයේ නිදහස ගෝඨාභය රාජපක්ෂ ඔයා බය මොකද මේකට යුක්ති ඉල්ලනකොට ආණ්ඩුව බය මොකද ආණ්ඩුව සම්බන්ධ නැත්නම් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කිසිම කෙනෙක් සම්බන්ධ නැත්නම් මොකද මේකට බය මෙච්චර
पोलिसिय हसरी मुक्ति अल्लाह ना इवरे अन्ने आंडू बटा देंगे यार इसा सी मार ले बे गोड़ा के लाने पास कु प्रहारे मैं पास कु जनाद बे ते कमिशन ने के वारदा करुवे च पोलिस ने दार इंटे गोड़ा का इड उसा सी इमने दडुआ ने मेने अभिला दिन एक तमाई होए दंगल अन्ने महाजन मुद्दे नड़े पाली දැන් මේ පාස්කු ප්‍රහාරේ කොච්චර ආණ්ඩුවට ගැටලුවක්ද කියන්නේ ඒක වාර්තා කරන්න යන මාධ්‍යවේදිනුත් දැන් ප්‍රශ්නයක් පොලිසියට. ඇයි බය? Taman සම්බන්ධ නැත්තම් ඇයි බය? මේ මැරිච්ච අයට කවුද යුක්ති ඉදු කරන්නේ? AI වෙනුවෙන් නෙමෙයිද මේ විමර්ශන වී යුත්තේ? පී සිරිගාමිණි පියතුමාද මේ අයව මැරුවේ? මේ වින්දි තියෙන මැරුවේ සිරිගාමිණි පියතුමාද? පී අහනවා. සිරිගාමිණී ප්‍රනාන්ද පියතුමාද මේ අය මැරුවේ මේ විමර්ශනය වෙන්න ඕනේ කාගෙනද මාධ්‍ය වාර්තා කිරීමක් දැන් පොලිසිය අයට ප්‍රශ්නයක් මේක දැන් පේනා නේද පොලිසිය කී දෙනේ පාස්කු ප්‍රහාරයට අදාළව සම්බන්ධද වෙන්න දීලා බලන් හිටියද පොලිසිය කී දෙනේ මේ අයට දැන් තමයි දැන් අත මේ අයට තමයි දැන් අමාරු දැන් අමාරුයි මේගොල්ලන්ට දැන් පොලිසිය අයට අමාරුයි නේද පොලිසිය අයට දැන් මාර අමාරුයි මාර අවුල් දැන් මොකද දන්නේ අවුල් මාධ්‍යට දැන් බලපෑම් කරන්න තත්ත්වෙට ගිහිලා තියෙන්නේ වැටලා තියෙන්නේ තත්ත්වෙ මේ විඳි තින්න මැරුවේ මේ ඡායාරූප වල ඉන්න අය මැරුවේ මේ ප්‍රශ්න කිරීම මේ මූලික වශයෙන් අහන්නේ ප්‍රශ්න කිරීම තර්ජනයක්ද ආණ්ඩුව සම්බන්ධ නැත්තම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නැද්ද මොකද මෙච්චර බය යුක්තිය இல்லන අය මෙසේ ප්‍රශ්න කරයි නම් मिनी मरुन कैसे प्रश्न कर युद्ध फास्कु प्रहार जनाधिपति कमीशन सभा निर्देश क्रियात्मक कर बेरे दिन काटद
අද තුන්වෙනි දවසට ගරු සිරිල්ගාමිණී පියතුමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට එන්නට කියලා දන්වා එවා තිබෙනවා. ඒ අනුව නීතිගරුක පුරවැසියන් හැටියට සහ මේ වාස්තු මහා සාපරාධී ක්‍රියාවේ සත්‍ය සොයන අය හැටියට අපි ඉදිරිපත් වෙනවා ගරු සිරිල්ගාමිණී පියතුමා. මේ අවස්ථාවේදී ඒ ආරාධනය අනුව මේ දැන්වීම අනුව ප්‍රශ්න කිරීම සඳහා උන්වහන්සේ මේ පිළිසි දෙනවා. දැන් ඔබට පේනවා ඇති මාධ්‍යවේදී ඔබ සිල් දෙනාටම පේනවා ඇති අපේ ගරු පූජා ප්‍රසාදින් වහන්සේලා මේ වෙලාවේ උසවාගෙන සිටින්නේ කාගේ පින්තූරද කියලා. පොඩ්ඩක් උඹලන්ගේ කැමරා ඒ පැත්තට යොමු කරන්න පස්සේ හරි ඒ කැමරා වලට පේන්නේ ගරු සිරිල්ගාමිණී පියතුමාගේ ඡායාරූපේ නෙමෙයි. ඒ කැමරා වලට ඔබට පේන්නේ සාදිනලි විපානන්ගේ පින්තූර නෙමෙයි. අපේ පින්තූර නෙමෙයි. අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ සිරිල්ගාමිණී පියතුමාව විස්මතු කරන්නට නෙමෙයි. අපි අඬනගා නැවත නැවත වාරයක් දෙවියන් වහන්සේගේ නාමෙන් ඉල්ලා සිටින්නේ මේ සාපරාදී ලෙස මියගියේ ඒ අහිංසකයන්ගේ ජීවිත දිහා බලලා එදා සදාකාලයට මොත්පල වෙච්ච තුවාල වෙච්ච තමන්ගේ අනාගතය අඳුරු කරගත්තු ඒ සිය ගණනක් වුණු ඒ අහිංසක මිනිස්සු දිහා බලලා දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන්වත් හැකි ඉක්මනින් සත්‍ය ඉස්මතු කරන්න කියලායි අපි ඉල්ලා සිටින්නේ. ප්‍රමාණ වේලාවට අපිට හිතෙනවා ගරු සිරිල්ගාමිණී පියතුමා මේ අවස්ථාවේදී ප්‍රවෘත්ති මවන්නේ බවට පත් කරගෙනද තියෙන්නේ. උන්වහන්සේගේ නම පාර්ලිමේන්තුවේ පවා කියවෙයි. පත්තරවල කියවෙයි. ඔබගේ රූපවාහිනී නාලිකාවල කියවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මේ පුද්ගලයේ කේන්ද්‍ර කරගත්තු ඔහු වටා භ්‍රමණය වෙන ප්‍රවෘත්ති නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ වාස්තු සිද්ධිය පිටිපස්සේ ඉන්න මේ වගකිව යුත්තන් කවුද කියලා මේ රටට අපට මුළු ලෝකයටම දැනගන්නට සැලැස්වීමයි අවශ්‍ය වෙන්නේ. එහිඳා මම මාධ්‍ය හිතවතුන් ඔබගේ ඉල්ලා සිටිනවා යන්න ඉස්සෙල්ලා මේ අපේ පියතුමාගේ අල්ලගෙන ඉන්න ඒ පින්තූරු පොඩ්ඩක් ඡායාරූපගත කරලා ඒවත් අද පෙන්වන්න කියලා ආපහු අපේ මිනිසුන්ගේ හද කම්පා කරවන ඒ පින්තූරු පෙන්වන්න. ඇස් ඇරලා කන් ඇරලා හදවත් ඇරලා ඒ දිහා බලන්නේ කියලා ආයේ ඉල්ලා සිටිනවා. දෙවනුව අපිට තියෙනවා දැන් යම් යම් ව්‍යාකූලතාවයක්. පළවෙනි ව්‍යාකූලතාවය තමයි දැන් මීට ටික කාලෙකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශයට පත් වුණා මේ පරීක්ෂණ දැන් ඉවරයි. ඉවරයි දැන් මහා මොලකරුවෝ කියලා කාවද නැත්ලා ඊට පස්සේ විසිගානකට නඩු පැවරුවා කියලා කිව්වා. ඊට පස්සේ අපිට මේ දැන් ඇහෙන්නට ලැබෙනවා පොලිස් ප්‍රකාශකතුමා සිරිල්ගාමිණී පියතුමාගේ තවත් ප්‍රබල සාක්ෂි බලාපොරොත්තු වෙනවා. දැන් කොහොමද එහෙම වෙන්නේ කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ එක පැත්තකින් කට්ටියක්ව දැන් මේ වරදකරුවෝ කියලා ඒගොල්ලන්ව තීන්දුව කරලා ඒගොල්ලන්ට නඩු පැවරුවා නම් තවත් කොහෙද සාක්ෂි හොයන්නේ? තවත් සාක්ෂි හොයන්න තියෙනවද? එහෙමනම් අර නඩුවල තියෙන වළංගු භාවය මොකද්ද? එතකොට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම කොහොමද නඩු දාන්නේ? තාම ප්‍රබල සාක්ෂි එළියේ නම් කොහොමද නඩු දාන්නේ? එහෙම කරන්න තිබි එකරා විදිහකින් මේකේ පරස්පරයක් තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. සිරිල්ගාමිණී පියතුමාට මුලින්ම එන්න කියලා තිබුණේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාර නිලධාරියාට යම් කිසි විදියකින් අපහාසයක් අවමානයක් සහ ඔහුගේ පවුලේ අයට තර්ජනයක් වුණා කියන ඒ ප්‍රශ්නේ මත දැන් ඒකෙන් පටන් අරගෙන තව එහාට ගිහිල්ලා දැන් ප්‍රබල සාක්ෂි තව හොයා ගන්නවා නම් ඒ කියන්නේ අවුරුදු දෙකහමාරක් ඇතුලේ මොනවද හොයාගෙන තියෙන්නේ කියන ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. අවුරුදු දෙකහමාරක් කියන්නේ විශාල කාලයක්. ඒ කියන්නේ මේ කාලේ මේ ලැබිලා තියෙන සාක්ෂි මත පදනම් වෙලා කරපු පරීක්ෂණ වලින් මොනවද හොයාගත්තේ කියලා මුළු රටටම හෙළි කරන්න ඕනේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද ඉඳලා අපිට ඇහෙනවා තවත් කතන්දරයක්. ඒක තමයි මේක මේ කාගේවත් කුමන්ත්‍රණයක් නෙමෙයි.
මේක මේ අන්තවාදීන්ගේ ප්‍රශ්නයක්. මේක ටිකක් තවත් මාවතකට දැන් ඉතින් අපිව අපගේ අවධානය යොමු කරගෙන යනවා වගේ අපිට පේනවා. අන්තවාදීන්ගේ කුමන්ත්‍රණය. දැන් එහෙමනම් අර ඊටපො නීතිපතිතුමා කියපු ප්‍රකාශයේ බරපතලකම් ඇයි හොයලා බලන්නේ? මේක අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක් වවනක් නම් නීතිපතිතුමා මොකද අර වගේ ප්‍රකාශයක් කරන්නේ? එහෙම ප්‍රකාශයක් කරන්නේ යම් කිසි හේතුවක් හේතු වෙන්නේ අර සාරා පුලස්තිනි වගේ අයගේ අතුරු දහන් වීම ගැන. ඒතකොට ඒව ඔක්කොම සම්බන්ධ කරලා ඒවත් වහලා අපිට කියන්න පුළුවන්ද මේක අන්තවාදීන්ගේ වැඩක් වමනක් කියලා? මතක තියාගන්නට ඕනේ අපි සියලු දෙනාම මේක මේ තනි මිනිවලක් නෙමෙයි. මේක සමූහ මිනිවලක්. මේක සමූහ මිනිවලක්. මේ සමූහ මිනිවල අර මේ අන්තවාදීන්ගේ ක්‍රියාවක් කියන එක පස්පිඩැල්ලෙන් වහන්න බෑ. එහෙම කරන්න අමාරුයි. මේකට අත කෝඩුවයි අත පෙව්වයි කියලා හිතන්නට පුළුවන් රාශියක් දෙනා ඉන්නට පුළුවන්. ඒකට අර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ජනාධිපති වගේම පාර්ලිමේන්තු ඒ තේරීම් සභා තේරීම් කාර්යක සභාවේ වාර්තාවල ඇතිතරම් නිර්දේශ තියෙනවා ඒ ඔස්සේ හඹා යන්න. ඒ වගේම අපේ මානව හිතවාදී ක්‍රියාකාරී නැමිලා දීපු සාක්ෂි වලත් තියෙනවා ඇතිතරම් දේවල් හොයන්න. දැන් ඒවා හොයන්න කියලා අපි කියන්නේ. අපි හැම වෙලේම කියන්නේ මේ එක්කෙනෙක් පස්සේ යන්නේ නැතුව සත්‍ය හොයන්න, සත්‍ය හොයන එක ඉක්මන් කරන්න, ඉක්මන් කරලා මේක එලිදරව් කරන්න. අවසාන වශයෙන් තවත් දෙයක් කියන්නට අවශ්‍යයි. දැන් මේක මුල් කාලේදී ජාත්‍යන්තරයේ අවධානය අපිට ඒ තරම් යොමු වුණේ නැහැ. දැන් මේක පල් වෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්න ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙනවා. ඒක හොඳ පැත්තකට යොමු වීමක් කියලා අපිට පේන්නේ නැහැ. මොකද ජාත්‍යන්තරයේ ඉන්නවා මේ බුද්ධි අංශ පිළිබඳව හොඳ දැනුම් තේරුම් තියෙන අය, පොලිසිය වල වැඩ කරන අය, ඒ වගේම රහත්‍ය නායකයෝ, ඒ වගේම තානාපති අංශ, ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒතකොට ඒගොල්ලන්ට යම් යම් දේවල් පැහැදිලි වෙනවා ඇති. නිකන් අපරාධේ අපි ජාත්‍යන්තරයේ අවධානයේ අපි දිහාවට මේ වගේ ඇදගන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කළාන විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කළාන මේ පරීක්ෂණ මං හිතන්නේ සාධනීය විදිහට ඉස්සරහට යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා නැවත වාරයක් මේ අද අල්ලන් ඉන්න මේ අයගේ පින්තූරු ඔබ මං හිතන්නේ මේ කැමරාවලට ඒගොල්ලෝ මේ පින්තූරු යොමු කරන්නට ඕනේ. පියතුමාලා අල්ලන් ඉන්නේ පින්තූරු ඒ අයගේ නාමේ, දෙවියන් වහන්සේගේ නාමේ. අපි ඉල්ලා සිටින්නේ මේකට නියම සම්පූර්ණ සත්‍ය අපිට හෙළිදරව් කරන්නේ. අපි දෙවියන් වහන්සේගේ ජනතාව. අපි තාවත් නියෝජනය කරන්නේ නැහැ. කිසිම පක්ෂයක් අපි නියෝජනය කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ කියන සත්‍ය නම් මමයි කිය. අපි උන්වහන්සේගේ රාජකීයත්වයේ මංගල්‍යය සැමර උන්වහන්සේ කියන මම තමයි සත්‍යය. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපිට ඒ ශක්තිය තියෙන්නේ. අද මේ වෙලාවේ අපේ ජනතාව යාඥා කරනවා දනින් වැටලා මේ වෙලාවේ. ඇයි අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ ගැන? අපි දන්නවා දෙවියන් වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රබලව ඉදිරිපත් වෙලා මේ මැදිහත් වෙලා අපේ ඉතිහාසයට අනිවාර්යෙන්ම සත්‍යය එළියට දානවයි කියලා, සත්‍ය ඔබ නිදහස් කරයි කියලා යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. ඒ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ඔබගෙන් ඉල්ලා සිටින සිරිල් ගාමිණී පියතුමාව මෙතන කේන්ද්‍ර කර ගන්නවට වැඩිය මේ අපේ සාපරාධීව මියගේ මේ අපගේ ජනතාව කේන්ද්‍ර කරලා ඒගොල්ලෝ වෙනුවෙන් සත්‍ය යුක්ති ඉෂ්ට කරගන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටින. ත්‍රස්තවාදී පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥෙක් වන මහාචාර්ය රොහාන් ගුණරත්න කියනවා පවතින සියලු සාධක බැලුවාම මේකේ දේශපාලනික කුමන්ත්‍රණයක් නැහැ කියලා. හරි, ඒක තමයි මම කිව්වේ. මේ ස්වයං අභිපේරණ මූලධර්මවාදී කුමන්ත්‍රණයක් කියලා. එතකොට මේ සම්බන්ධව මේ කියන කාරණාව මේ මහාචාර්යතුමා ඔබතුමන්ලා පිළිගන්නේ නැද්ද? නැහැ, අපි පිළිගන්නේ නැහැ. පැහැදිලිව අපි පිළිගන්නේ නැහැ. හේතුව මෙතෙක් කරන ලද ඒ කොමිෂන් සභා වාර්තාවල කියන අරුණු ඉතාම පැහැදිලිනේ. එතකොට මම ඒක තමයි බොහොම ලස්සන මේ උපමාවකින් කිව්වේ. මේක සාමූහික මිනිබලක්. මේක පස්පිඩල්ලකින් වහන්න බෑ මේක කියලා. අපිට දැන් උදළු කිල්මීටක් අර පස්පිඩක් අරගෙන කියන්න බෑ
මේක මේ ඕවාගේ අර කියන අභිප්‍රේරණයක් ඒ නිසා මේකෙන් හැමදේම වන්නේ එහෙම කියන්න බෑ දැන් ඒකට මේ ඇත්තටම කල් ගියා වැඩි ඕක අර මුලින්ම කවුරු හරි ප්‍රකාශ කළා නම් සමහර වෙලාවට ඒ පස්සේ කවුරු කවුරු හරි යන්න තිබුණා දැන් ගොඩක් දේවල් තොරතුරු ඉස්සරහට ඇවිල්ලා ඉවරයි ඉස්සරහට ආපු තොරතුරු ඔස්සේ යන්න කියලා අපි කියන්නේ දැන් ඒතර සෑහෙන දුරක් අපි ආවට පස්සේ දැන් හැරලා බලලා නැහැ ඒකනේ මේ මාර්ගයේ මේ කිව්වහම අපි ලෑස්ති නැහැ ඒක පිළි අරගෙන ඒ පැත්තේ යන්න ඒක පිළිගන්නත් අපිට බෑ ඒ කියන්නේ ඔබ වහන්සේලා කියන්නේ මේක පිටිපස්සේ අනිවාර්යයෙන්ම දේශපාලනික කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක දේශපාලනික කියන වචනේ විශේෂණේ අපි පාවිච්චි කරලා නැහෙනි අපි නෙමෙයිනේ කිව්වේ ඊටපො නීතිපතිතුමානේ කිව්වේ පැහැදිලිව ඊටපො නීතිපතිතුමා කියනවා මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවයි කියලා අපි ඒකට විශේෂණ දාන්න ගියේ නැහෙනි අපි කිව්වේ නැහැ දේශපාලනිකද නැත්නම් දේශපාලනික නෝනවද කවුද කියලා අපි කිව්වේ නැහැ අපි කියන්නේ කවුද මේ කුමන්ත්‍රණය කළේ කියලා හොයන්නේ එතකොට මේ කියන විදිහට මේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන මේ විශේෂඥ ත්‍රස්තවාදී පිළිබඳව මේ රොහාන් ගුණරත්න මහාචාර්යවරයා කියන කතාව පිළිගන්න බෑ කියන එක තමයි කියන්නේ අපිට අදාළ නැහැ කවුද ඒ ප්‍රකාශය කළේ කියලා එයාගේ තනතුරද එයාගේ තියෙන අධ්‍යාපන සුදුසුකම්ද එයාට ජාත්‍යන්තරව තියෙන පිළිගැනීම නැද්ද කියන එක මෙතන අදාළ නැහෙනේ මෙතන අදාළ වෙන්නේ කාරණාව. කාරණාව මොකද්ද? මෙච්චර සංඛ්‍යාවක් සාහසිකව සාපරාදීව මරලා දාලා තියෙනවා. ඒකට යුක්තියයි අපි ඉල්ලන්නේ. අපිට අදාළ නැහැ කවුද මේ ප්‍රකාශය කරන්නේ කියලා. හැබැයි මේ ප්‍රකාශය පිළිගන්න අපි සතුටු නැහැ. පිළිගන්න අපිට බැහැ. මොකද මෙච්චර කල් ආපු ඒ ගමන ඔස්සේ තියෙන සාධක සාක්ෂි අනුව අපිට ඒක පිළිගන්නට බැහැ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල යම් සහයක් ලැබිලා කියලා විශ්වාසය තිබෙනවද? ඒව අපිට ඇත්ත වශයෙන්ම මේ විදිහටම ප්‍රකාශයක් කරන්න බෑ මේක අර නිකන් මේක කලුද මේක සුදුස කියනවා වගේ ප්‍රකාශ කරන්න බෑනේ ඒක ඒ වගේ ප්‍රකාශ කරන්න බෑ බුද්ධියංශ අපි විශ්වාස කරනවා ලංකාවේ බොහොම දක්ෂ බුද්ධියංශයක් අපිට ඉන්නවා මේ ලැබෙන තොරතුරු අනුව අපි මේ මහත්තුරුන්ගේ මේ නිලධාරීන්ගේ මේ ඉල්ලා සිටින්නේ මේක ඉස්සරහට ගෙනියන්න දැන් මේක අර එක තැන ලප වෙනවා එක තැන තියාගෙන පල් කරනවා වගේ වැඩක් වෙනවා වගේ පේනවනේ එහෙම අවශ්‍යතාවයක් නැහැනේ ඒකයි අපි කියන්නේ. ඒක අපිට කියන්න අවශ්‍ය වතාවයක් නැහැ. මේක බුද්ධියන්ත මෙහෙම කළාද කියලා එහෙම ප්‍රකාශ අපිට අවශ්‍යතාවයක් නැහැ. මම මේ ඉංග්‍රීසිනුත් යමක් කියන්නකොට විශේෂයෙන්ම අපේ ඉංග්‍රීසි මාධ්‍ය සහ ජාත්‍යන්තරයේ මාධ්‍ය ජාලය මෙතන ඉන්න නිසා good morning to all media personnel here present and for the third time for the third day Sirila Gamini has been the called by the criminal investigation department here today as law abiding citizens we are present here father has now moved inside to give his statement for the third day that is not a problem to us as we have been telling from the very inception from the very beginning giving a statement or giving and telling whatever we know has always been actually a joy to us because we are here in the name of God and in the name of the people who have died and who have been wounded for their life now if you see we are not holding father Sirila Gamini's photographs right we are not fighting for him he is our representative all right we are not holding high aloft cardinal's photographs we are holding the photographs of the victims who died here you can see the priest holding the photographs high and then we are also remembering so many hundreds who have been wounded for their life they are bedridden and we are clamoring for truth and for justice on behalf of those people and that's why we are saying okay if we have to give some evidence we will do that but then that's not the signature that's not the attract and that is not the point here so from the media personnel here present we have a very earnest request kindly highlight not father Sirila Gamini but the procedure of this very criminal case now secondly there are also discrepancies that we see on the one hand in the parliament we were told that the investigations are now closed and then they have filed the cases against more than 20 people and the case will be now on very soon and that they have even identified you know people who were behind the scheming of this very criminal act but on the other hand
we find, for example, the media spokesman of the police coming and telling that Father Cyril Gamini should have more information, more valid information, right? Now we find this rather incongruent. On the one hand, they have filed cases, which means the investigations are closed. But on the other hand, we are asking, inviting fathers and others to come and give more evidence. How can you have cases going on when the investigations are on, when competent authorities come and tell, come and give more evidence? It's not congruent. It's discrepant actually. Secondly, there is also another side. Now, we are inviting international attention more and more. At the beginning, when the case was being investigated, we didn't have this much of international media attention. Now, Sri Lanka has become a media attention for many people, on many counts. For example, the economic situation in our country, the downward trend, then also the very serious allegations of theft and corruption here in our country. The whole world is interested in those things. They are wondering what's going on here, and also the Easter attack. Now they are wondering what's going on here. Now we must remember that the international scene, the people, the world, they also have people who are very knowledgeable about these things. They are watching, they are observing. And soon there will be a lot of comments coming on about the procedure and about how we are progressing with our investigations. Then there is also another story that somebody has come and said, maybe this is only an act of the extremists. But now it is too late to say that. It's too late to say that, because there is evidence, enough evidence for us to work with. They have given enough raw materials to work with from these presidential commissions and also the parliamentary select committee. If you read all these reports, we have to now ask the criminal investigation department. See now, 2.5 years later, I'm sure you would have found something concrete, because there are avenues, there are pointers very clearly given instructions about how to proceed from there. And then the competent authorities must now come before the media, must come before the public, must come before the families of the victims and say, okay, based on these findings of the commissions, the commission report, this is what we have done. We are looking forward to hearing something like that. Finally, we would also like to invite the media personnel once again, without focusing on Father Cyril Gamini too much, because he has become the synod. Even in the parliament, he is being spoken about. People are talking about it in the newspapers, in the channels, all right. But then, that is not what we want. We are the people of God. We have strong faith in God. And that's why you see so many priests. And our people at this moment are on their knees praying, because we very firmly believe in God. We know that God will intervene at this very particular juncture of our human history and will ensure that truth will surface one day. So we very kindly request you all also to cooperate with us, so that actually the truth will come out one day. Thank you very much. සත්‍යයන් සත්‍යකින් සාර්ථක වෙන්නේ මේ අපේ
විතරක් යාඥා කිරීම වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඔබට පේනවා මේ අපේ පියතුමාගේ අල්ලගෙන ඉන්නේ කාගේ පින්තූරේ? සිරිල් ගාමිණී පියතුමාගේ පින්තූරේ නෙමෙයි අල්ලන්නේ. එහෙම නැත්නම් කාදිනල හිමිපාණන්ගේ පින්තූරේ නෙමෙයි අල්ලන්නේ. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා සත්‍ය ජය ගන්නවා කියලා. සිරිල් ගාමිණී පියතුමා බොහොම චිත්ත ධෛර්යයෙන් නිරුභයව නිරාවුල්ව මුහුණ දෙනවා මේකට. වහන්සේ සමගින් ඔබ හැම කෙනාම ඉන්නේ. එහෙනම් අපිට ඕන කරන්නේ මේ නියගිය ආය වෙනුවෙන්. වාල වෙච්ච ආය වෙනුවෙන්. ඒ වෙච්ච මහා සාපරාදී ක්‍රියාව වෙනුවෙන්. ඔබගේ යාඥාවෙන් ඔබ සියලු දෙනාත් එක්ක එකතු වෙන අපේ එක සභාවක්. දෙවියන් වහන්සේගේ දතු අපේ තියෙන දේව විශ්වාසය. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ මේ මොහොතේ අපේ ඉතිහාසයට අර උන්වහන්සේගේ බලගත් හස්තය ඉදු කරලා මැදිහත් වෙලා අනිවාර්යයෙන්ම මේ කියන උතුම නපුරේ බලවේග ඉදු කරලා විනාශ කරලා සුණදුරි කරලා සත්‍ය හෙළිදරව් කරන්නට සත්‍ය ඉස්මතු කරන්නට උන්වහන්සේ මැදිහත් වෙනවා. දැන් අපිට ඒ ලක්ෂණ පේනවා. එහෙනම් අපි මේ සටන කවදාවත් අතාරින්නේ මොන බාධක ආවත් මොන තර්ජන ගර්ජන ආවා මොන විදිහෙන් මේවා එකරා විදිහක එක තැන පල් කරන්නට උත්සාහ කළා විවිධ විද්වතුන් දාලා මේවා වෙන වෙන මාර්ගවලට ගන්නට උත්සාහ කළා වෙන මතවාදයන් ගොඩනගන්න උත්සාහ කළා අපේ සටන අත්හරින්නේ නැහැ දැන් අපේ වගකීම සභාවක් ඇටියට මේ වෙලාවේ ඉස්මතු වෙන්නට යාඥා විශ්වාසය The news reporter, Varanen Tora, Apakshapati, Vartakaraneya.